අද මම තවත් අවශ්‍යතාවයක් පිළිබඳව ඔබට ගෙනෙන්නයි මේ සූදානම. අද මම කතා කරන්නේ කිරි හැන්ද ශාකය පිළිබඳවයි. ඔබ ප්‍රදේශයේ බහුලව තිබුණත් මේ ශාකයේ ගුණය පිළිබඳව ඔබ දන්නේ නැතුව ඇති. මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ සෙලෝසියා ඇගෙන්ටා යන්නයි. ඇමරන්තේසියේ පවුලට මෙම ශාකය අයත් වෙනවා. මෙම ශාකයේ ප්‍රභේද රාශියක් දක්නට ලැබෙනවා. ඒවා බොහෝමයක් විසිතුරු ශාක ලෙස භාවිතා කරනවා. අපි ආහාරයට ගන්නා කිරි හැඳ ශාකයේ ප්‍රභේද දෙකක් පමණක් මිනිස් ආහාරයට ගැනීම සිදු වෙනවා. මල් සුදු පැහැති හා රෝස පැහැට උරු ප්‍රභේදයේ අතර වෙනවා. මෙම ශාකය තන්තු බහුල ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශාකය අඩි 4ක් පමණ උසට වැඩෙන ශාකයක් වෙනවා. කුඹුරු ඈයවල වල නියරවල කමත්වල මෙම ශාකය දකින්නට පුළුවන්. ඈත අතීතයේ සිටම ආහාරයක් ලෙස මෙම ශාකය භාවිතා කර තිබෙනවා අතීත ජනයා. වර්තමානයේ විද්‍යාත්මක සොයා බැලීම් සමග මෙම ශාකයේ පවතින ගුණ පිළිබඳව සොයා ගැනීම් රාශියක් පවතිනවා. ඇස් රෝග සුව කිරීමට අර්සස් මලබද්ධය අජීර්ණය සුව කිරීමේ හැකියාව සමී පැහැය වැඩි කිරීමට හැකියාවද මෙම ශාකයේ පවතිනවා. දියවැඩියාව සුව කිරීමට ඇඟේ උෂ්ණත්වය දුරුකොට සම සිසිල් කිරීමේ ගුණයද මෙම ශාකයේ පවතින ගුණයක් වෙනවා. මෙම ශාකයේ නාමය පිළිබඳ සඳහන් කිරීමේදී මෙයට කිරි හැන්ද යනුවෙන් නම වැටී ඇත්තේද මෙම කොළවල කිරි හැන්දක පවතින ගුණය පවතින නිසා බව අතීත ජනයා අතර පවතින මතවාදයයි. මෙම ශාකයේ කිරි දෙන මව්වරුන්ට ලබා දීමෙන් කිරි ප්‍රමාණය වැඩි කරවන බවද අතීත විශ්වාසයක් පවතිනවා. ඊට අමතරව කැල්සියම් ඌනතාවයෙන් සිටින අයට කැල්සියම් ලබා ගැනීමටත් හැකියාවක් මෙම ශාකයේ පවතිනවා. පිළිකා වලට එරෙහිව ක්‍රියා කිරීමට හා ශරීරයේ ලේ පිරිසිදු කිරීමේ ගුණය ප්‍රතිඔක්සිකාරක ගුණය මේ ශාකය තුළ පවතින තවත් ගුණ රාශියක් වෙනවා. ඉතින් මෙවන් ශාකයක් පිළිබඳව නැවත වීඩියෝවක් ගෙනෙන පොරොන්දුවෙන් මා සමු ගැනීමට සූදානම්. ඉතින් මේ channel එක subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න මෙවැනි තොරතුරු අන්තර්ජාලයට දමපු සැනින් දැනගැනීම සඳහා. සුබ දවසක් වේවා ඔබ සැමට.